ඊශ්‍රායල් හමුදාවන් විසින් හමාස් සංවිධානයේ ප්‍රධානියා ස්මයිල් හානියාගේ සහෝදරිය අත්අඩංගුවට ගෙන ඇති බවට තොරතුරු වාර්තා වෙනවා. ඒ අනුව මේ වෙද්දි වාර්තා වන ආකාරයට අදාළ ඊශ්‍රායලය විසින් හමුදාව ක්‍රියාත්මක කරමින් එම ප්‍රධාන නායකයාගේ ඉතාමත් සමීපතම තොරතුරු රැසක් මේ වන විට අනාවරණ කරගෙන ඇති බවටයි ඊශ්‍රායල් මාධ්‍ය වාර්තා කරන්නේ. ඒ අනුව ඊශ්‍රායල් හමුදාවන් විසින් මේ වෙද්දී හමාස් නායකයාගේ සහෝදරිය ස්මයිල් හනියාගේ සහෝදරිය ටෙල් ශීවා අත්අඩංගුවට ගෙන ඇති බවට තොරතුරු වාර්තා වෙනවා. විශේෂයෙන්ම හමාස් සංවිධානයේ ත්‍රස්ත ක්‍රියාකාරකම් වලට සහයෝගය දැක්වීම කියන කාරණය පාදක කරගනිමිනුයි ඇය අත්අඩංගුවට ගෙන තිබෙන්නේ. ඒ අනුව ඊශ්‍රායල් පොලිසිය විසින් මෙම සඳුදා දවසේදී එම අත්අඩංගුවට ගැනීම සිදු කළ බව නිවේදනය කර තිබෙනවා. පොලිසිය විශේෂ ප්‍රකාශනයක් කරමින් සඳහන් කර තිබෙන්නේ ඇය රඳවා තබා ගනිමින් මේ ප්‍රශ්න කරන බවයි. මීට අමතරව මේ ජ්‍යෙෂ්ඨ නායකයාගේ සමීපතමින් බොහෝ දෙනෙකු මේ වන විට හඳුනාගෙන තිබෙනවා. ඇයට වයස අවුරුදු 57ක් වන අතර සේබා අබ්දෙල් සලීම් හනියා යන නමිනුයි ඇයව හඳුන්වනු ලබන්නේ. ඒ අනුව ඒ ඔස්සේ ඊශ්‍රායල් නායකයාට සමීප වීම මෙම මෙහෙයුමේ අරමුණ වී ඇති බවට තොරතුරු වාර්තා වෙනවා. ඒ වගේම විශේෂයෙන්ම මේ වෙද්දී විශේෂ මෙහෙයුමක් ඔවුන් ආරම්භ කර තිබෙනවා. ඒර්ලි ඩවුන් නම්මුණු විශේෂ මෙහෙයුම ඔස්සේ තමයි මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර තිබෙන්නේ. ඒ අනුව ඊශ්‍රායලයේ ආරක්ෂක අංශ රැසක ඒකාබද්ධ මෙහෙයුමක් ලෙසයි මේ ක්‍රියාත්මක කර තිබෙන්නේ. ඒ අනුව ෂින්බෙට් පොලිසිය ඒකාබද්ධ මෙහෙයුමක් විදිහට මේ ක්‍රියාත්මක කර ඇති අතර වාර්තා වන ආකාරයට හනියාගේ නිවස ඒ ආශ්‍රිත ප්‍රදේශවල සිටින සමීපතමින් බොහෝ දෙනෙකු මේ වන විට හඳුනාගෙන තිබෙනවා. ඒ වගේම ලියකියවිලි අනෙකුත් දුරකථන ඒ වගේම අනෙකුත් භාවිත කරන ලද විද්‍යුත් උපකරණ මේ වන විට ඊශ්‍රායල් පොලිස් බහරයට ගෙන ඇති බවටයි තොරතුරු වාර්තා වන්නේ.